විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන නිත්‍ය සැසිවාරය අද ඇමතීමට නියමිතයි. ඒ මෙරට වේලාවෙන් 5:30ටයි. එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත් කළ අතර එය එළමෙන තුන්වනදා සභාගත කිරීමට නියමිතයි. මෙවර සැසිවාරයේ න්‍යාය පත්‍රයට අනුව දෙවනුව අවධානයට යොමු කරමින් සාකච්ඡා කිරීමට නියමිත වන්නේ ශ්‍රී ලංකාව වීම විශේෂත්වය. මෙරට හමුදා නිලධාරීන් 26 දිනකට මානව හිමිකම් කවුන්සිලයේ යුද අපරාධ චෝදනා එල්ල කර තිබෙනවා. මහ කොමසාරිස් වරියගේ අදාළ වාර්තාවෙන් ඔවුන්ට එරෙහිව සම්බාධක පැනවීමටයි යෝජනා කර ඇත. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අධිකරණ අමාත්‍ය අලිසා ප්‍රී, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ වන විට මෙම සැසිවාරයට සහභාගී වීම සඳහා ස්විට්සර්ලන්තයට ගොස් සිටිනවා. මේ අතර සැසිවාරයේ පළමු දිනේ වූ ඊයේ දිනේදී අවධානයට යොමු කෙරුණේ රුසියානු යුක්රේන ගැටුම පිළිබඳවයි. එහිදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් විමසීමක්ද සිදු කෙරුණා. රටවල් 47න් 29ක් ඊට කැමැත්ත පළ කළා. කෙසේ වෙතත් චීනය ඇතුළු රටවල් පහක් අදාළ යෝජනාවට විරුද්ධවයි ඡන්දය පළ කළේ. කියුබාව, එරිත්‍රියාව, වෙනුසුලාව යන රටවල්ද මෙම යෝජනාවට විරුද්ධව අදහස් පළ කළා. ඉන්දියාව ඇතුළු රටවල් 13ක් ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියා. Namibia. We will abstain. Abstention. Poland. Yes. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.